හොඳයි, කවුරු සාදුනා අධ්‍යාප පවත්වන්න? පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න උපාසකම්බල උපාසකයතු කියන්න නැතු අනිත් අය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා.
තතෝනං දුක්ක මන්වේති චක්කංව වාතෝ පදංති. සද්ධාවන්ත පින්වත්නි, පින්වත් උපාසක උපාසිකාවනි, අද දවසේ මෙවුතුම් පුරපසළොස්වක් පොය දවසේ මේ පින්වත් පිරිස අෂ්ටාංග සීලය සමාදන් වෙලා පංච සීලය සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ඉතාම වටිනා දවසක් බවට අද දවස පත් කරගෙන මේත කවුරු සූදානම් වෙන්නේ අපේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යදුන දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ තුළින් තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නට යහපත් කරගන්නට සූදානම් වෙන වෙලාවක්. ඒ සඳහායි හැම කෙනෙක්ම කටයුතු සිදු කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, අද මේ පින්වත් පිරිසට මා ධර්මානුශාසනාව හැටියට මාතෘකාව හැටියට අපේ බෞද්ධයාගේ අත්පොත හැටියට සලකන බෞද්ධයන් හැටියට අපි හැම කෙනෙක්ම පරිහරණය කළ යුතු, ඒ වාගේම හැම නිවසකම තිබිය යුතු, හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම කියවලා තේරුම් අරගෙන තම තමන්ගේ ජීවිතයට ආදර්ශ ගත යුතු උතුම් ග්‍රන්ථයක් තමයි ධම්මපදයේ කියන ග්‍රන්ථය. මේ ධම්මපදයේ කියන ග්‍රන්ථයේහි බෞද්ධයාගේ අත්පොතෙහි පළවෙනි ගාථාව තමයි පින්වත් පිරිසට මා මාතෘකා කළේ ධම්මපදයේහි යමක වග්ගයේහි පළවෙනි ගාථාව මෙහෙම කෙනෙකුටම බොහෝ දෙනෙකුට හොඳට මතක තිබෙන, ඒ වගේම බොහෝ දෙනෙක් අහලා තිබෙන ගාථා දේශනාවක් හැටියට මේ දේශනාව අද දවසේ මා මේ ඇත්තන්ට මාතෘකා කරගත්තේ. පින්වත්නි, මේ ගාථා දේශනාව තුළින් අපට මනාව පැහැදිලි වෙනවා අපේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු අපට දේශනා කළ මේ ධර්මයේහි හරය මේ තුළින් මනාව පැහැදිලි වෙනවා. මේ කාරණා ටික හොඳට අවබෝධ කරගත්තොත් අපේ ජීවිත සාර්ථක කරගන්නට හොඳ පිටුවහලක්, හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ පින්වත්නි, අපි කරන කියන සෑම දෙයකටම මූලික වෙන්නේ මනස, සිත. සිත මූලික කරගෙන තමයි අපි හැම දෙයක්ම සිදු කරන්නේ. අද මේ පින්වත් පිරිස කවුරුත් මේ ධර්මශාලාවේ ධර්මශ්‍රවණය කරන්නට මේ වාඩි වෙලා බොහෝම නිශ්ශබ්දව, බොහොම තැම්පත්ව සිත, කය, වචනය කියන තුන්දර හික්මවාගෙන කටයුතු කරනවා. මේ හික්මවා ගැනීමට මූලික වුණේ මේ ඇත්තන්ට හැම කෙනෙකුටම මේ සිත. මේ සිත එකඟ කරගෙන, සිත මූලික කරගෙන හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නට උත්සාහ ගන්න ඕන බව මේ ගාථාව තුළින් මේ කරුණු ටික පැහැදිලි වෙනකොට ඔය ඇත්තන්ට හොඳට වැටහෙවි. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ ඇයි කියන බව. පින්වත්නි, මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේ කාරණා දෙකෙන් අපට පැහැදිලි වෙනවා මනෝ පුබ්බංගමා ධම්මා.
මේ මනස මූලික කරගෙන සිත මූලික කරගෙන තමයි මේ ධර්ම කරුණ මේ ධර්මයේ පවතින්නේ. අටුවාචාර්යයන් වහන්සේලා මේ ධම්මා කියන වචනය පැහැදිලි කරනවා වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ ස්කන්ධ තුන මූලික කරගෙන ඊට අයත් අරූපී හේවත් චෛතසික 52ක් පිළිබඳව 52 පිළිබඳව අටුවාචාරින් වහන්සේලා මේ කාරණාව පැහැදිලි කරනවා. පින්වත්නි අපි දන්නවා අභිධර්මයේ දන්න අය අභිධර්මයේ පිළිබඳව වැටහීමක් තියෙන අය අපි හැම කෙනෙක්ම දන්නවා චිත්ත චෛතසික දෙක සෑම අවස්ථාවකදීම එක විට එක අවස්ථාවෙම පවතින බව. මේ දෙක තුල අන්තර් සම්බන්ධතාවයක් පවතින බව අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ නිසා චිත්ත චෛතසික දෙක හැම අවස්ථාවකදීම එකට පවතින්නේ, එකට ගමන් කරන්නේ, එකට කටයුතු කරන්නේ. ඒ වගේම සිත පවතින විට තමයි චෛතසික පවතින්නේ. චෛතසික පවතින විට තමයි සිත පවතින්නේ. සා මේ දෙක බොහෝම එකට හා එක හා සම්බන්ධයි. ඒ වගේම සෑම අවස්ථාවකදීම චිත්ත චෛතසික දෙක එක තැනෙහි යෙදෙනවා, එකටමයි යෙදෙන්නේ. ඒ වගේම සිත යම් කිසි අරමුණක යෙදෙනව නම් චෛතසිකත් ඒ අරමුණෙහිම යෙදෙනවා. ඒසා එකම තැන එක විට යෙදෙන කාරණා දෙක තමයි පින්වත්නි මේ චිත්ත චෛතසික කියන කාරණා දෙක. මේ කාරණා දෙක තුළින් අපට තවදුරටත් විස්තර කළොත් පැහැදිලි කළොත් චෛතසික 52ක් පවතින බව මා මේ අතන්ට මුලින් සඳහන් කළා. මේ චෛතසික 52 අතර පින්වත්නි පළවෙනි කාරණාව සබ්බචිත්ත සාධාරණ. සබ්බචිත්ත සාධාරණ හතක් පවතිනවා. මේ බුදුදහමේ පැහැදිලි කරනවා සබ්බචිත්ත සාධාරණ සියලුම සිත්වලට සාධාරණ ධර්මතා ප්‍රධාන වශයෙන් හතක් තිබෙනවා. ඒ තමයි පින්වත්නි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන මෙන්න මේ හත. මේ හත තමයි සබ්බති චිත්ත සාධාරණ. ඊළඟ පින්වත්නි මේ චෛතසික 52ට අයත් වෙන ඊළඟ කාරණාව තමයි ප්‍රකීර්ණක හයක්. ප්‍රකීර්ණක හයක් පවතින බව අටුවාචාරින් වහන්සේලා අපට පැහැදිලි කරන අභිධර්මයේ පැහැදිලි කරනවා මේක විස්තර කරලා. ඒ තමයි පින්වත්නි විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියන මෙන්න මේ කාරණා හය. මේ කාරණා හයන් එකතු වෙලා ඊළඟට ගමන් කරනවා. අපි දන්නවා අකුසල කියන ඒවා අපි හොඳට පැහැදිලිව දන්නවා. කුසල සහ අකුසල කියන දෙක අපිට මනාව පැහැදිලි. කුසල කියලා කියන්නේ හොඳ දේවල්. අකුසල කියලා කියන්නේ නරක දේවල්. එවනම් මේ චෛතසිකවල යෙදෙනවා පින්වත්නි අකුසල කාරණා හයක්. ඒ අකුසල කාරණා හය නැත්තම් මූලික කරගෙන අකුසල 14ක් විස්තර කරනවා. මේ අකුසල 14ක් විස්තර කරනවා අර මූලික ප්‍රකීර්ණක හයත් සමග අකුසල 14ක් පවතින බව. එහෙනම් මේ අකුසල 14 මොනවද? මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ටි, මාන, ඊළඟට දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තේන මිද්ද, විචිකිච්ඡා කියන මෙන්න මේ 14 තමයි අකුසල කාරණා 14 හැටියට අභිධර්මයේ පෙන්වා දෙන්නේ.
ඊළඟට දැන් අපි මුලින් කාරණා හතක් කිව්ව සබ්බචිත්ත හතක් කිව්වා ඊළඟට ප්‍රකීණක ධර්ම හයක් කිව්වා ඊළඟට අකුසල කාරණා 14ක් කිව්වා දැන් මේ චෛතසික 52ට එකතු වෙන්න තව කාරණා කීපයක් තියෙනවා පින්වත්නි මේ කාරණා ටික තමයි අකුසල 14ක් තිබෙනකොට ඊළඟට කුසල තිබෙනවා 19ක් කුසල 19ක් තියෙනවා ඒ කුසල 19 තමයි පින්වත්නි සද්දා සති හිරි ඔත්තප්ප ඊළඟට අලෝභ අදෝස ඊළඟට తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඊළඟට කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා කියලා මෙන්න මේ කියන කාරණා 19 කුසල 19 මේ ධම්මෝ කියන මේ කාරණාවත් එකතු වෙනවා චෛතසික 52කට ඊළඟට පින්වත්නි විරති 3ක් පැහැදිලි කරනවා මේ අභිධර්මයේ විරති 3 විරති 3ක් පැහැදිලි කරනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ කාරණා තුන මේ විරති තුන මේ චෛතසික සමග යෙදෙන්නේ අපි හොඳ වචන කතා කරනවා හොඳ ක්‍රියා නැත්නම් හොඳ වචනෙන් යුතුව කටයුතු කිරීම ඊළාන්ට හොඳ ක්‍රියාවල යෙදීම ඊළාන්ට හොඳ ජීවිතයක් ගත කිරීම සහ ජීවනයේ යුක්තව කවුරුත් සමග ඊතා මෝනාකමින් නිවැරදි කර්මාන්ත කරමින් ජීවත් විය මේ කියන කාරණා ටික ඊළාන්ට පින්වත්නි අපමඤ්ඤතා දෙකක් අභිධර්මයේ පැහැදිලි කරනවා මේ චෛතසික ධර්ම 52ට ඒ තමයි කරුණා මුදිතා දෙක අපි හැම කෙනෙක් තුළම ඇති කරගත යුතු කාරණා අතර ප්‍රධාන කාරණා දෙකක් කරුණාව සහ මුදිතාව කියන මේ කාරණා දෙක ඊළඟ පඤ්චේන්ද්‍රිය එකක් මේ අභිධර්මයේ පැහැදිලි කරනවා පඤ්චේන්ද්‍රිය එකයි එමනම් දැන් මේ කාරණා ටික එකතු කරලා බැලුවොත් සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි අකුසල 14යි කුසල 19යි විරති 3යි ඒ වගේම අපමඤ්ඤතා 2යි පඤ්චේන්ද්‍රිය 1යි මේ කාරණා ටික එකතු වුනහම තමයි පින්වත්නි මේ චෛතසික 52 නැත්නම් මේ වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ තුන මූලික කරගත් මේ අරූපී ධර්ම හේවත් චෛතසික 52 මූලික වෙන්නේ. පින්වත්නි මෙන්න මේ කාරණා ටික මම ටිකක් ගැඹුරින් මේ විස්තර කළත් මේ ගාථාවට මූලික වෙලා තිබෙන කාරණා ටික තවදුරටත් පැහැදිලි කරනවා නම් අපි මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය මේ මනස මූලික කරගෙන සිත මූලික කරගෙන තමයි අපි සියලුම දේවල් සිදු කරන්නේ මනස තමයි ශ්‍රේෂ්ඨ මනස තමයි උසස් ඊළඟට තවදුරටත් මේ ගාථාවේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් බාහසතිවා කරෝතිවා කියනවනම් එහෙම නැත්නම් කරනවනම් ක්‍රියාවේ යෙදෙනවනම් ඒ ක්‍රියාව අපි කතා කරන වචනේ බාසති කියන වචනය නරක වචනයක් බවට පත් වුනොත් ඒ නරක වචනයේහි විපාක ලැබෙන්නේ නරක විපාකයක්මයි ඊළඟට කරෝති වා කරන ක්‍රියාව නරක ක්‍රියාවක් නම් ඊට ලැබෙන ප්‍රතික්‍රියාවත් නරක ක්‍රියාවක්ම තමයි තතෝනම් දුක්ඛමං වේති අන්න එයින් මේ තතෝ එයින් මෙන්න මේ කාරණාව තුලින් දුක්ඛමං වේති දුක්ඛයකටපත් වෙනවා දුකින් දුකටමපත් වෙනවා සතර අපාය ආදී ඒ නරක ස්ථානවල දුගතිවල උත්පත්ති ලැබල විපාක විඳින්න සිදු වෙන බව පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා පින්වත්නි කොහොමද චක්කං වහතෝ පදං අපි දන්නවා දැන් නම් ගොඩක් අඩුයි
අපි වැඩිහිටියෝ දැකලා තියෙනවා අපේ කුඩා ළමයින්ට එහෙම ගොඩක් මේ අපහසු දකින්ද දැන් රූපවාහිනියෙන් හරි මොකෙන් හරි නැත්නම් වෙනත් පින්තූරකින් වගේ තමයි දකින්න හම්බ වෙන්නේ මේ කරත්ත. මේ කරත්තේ ඉස්සරහා ගැට ගහගෙන යන්නේ ගොනෙක්. මේ ගොනා කරත්තේ ඇදගෙන යනකොට ගොනාගේ පසුපස්සේ කැරකි කැරකි ගමන් කරන්නේ රෝද. ඒ රෝද දෙක. පැහැදිලි කරනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ගුණා පසුපස කරන්තේ ඇදගෙන යන ගුණා පසුපස රෝදේ කැරකෙන්න වගේ අපි කරපු නරක ක්‍රියාවල අකුසල් වල විපාක සංසාරේ දිගින් දිගටම අපේ පසුපස්සේ ගමන් කරමින් විපාක ලැබෙන බව. පිනවත් මෙන්න මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. මේ කාරණාව දේශනා කරන්නට මූලික හේතුව මම මේ අතන දැන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තිබුණා දුර දෙකක්. එකක් ග්‍රන්ථ දුරේ එකක් විපස්සනා දුරේ. ග්‍රන්ථ දුරේ කියලා කියන්නේ පින්වත්නි වනපොත් කළ කටපාඩම් කරලා ධර්මයේ ඉගෙනගෙන ඒ අනුව ධර්මයේ කටයුතු කිරීම. විපස්සනා ආධුරේ විදර්ශනා ආධුරේ කියලා කියන්නේ කමඨහන් අරගෙන ගිහිල්ලා කවුරු හරි දැනුගත් කෙනෙක්ගෙන් කමඨහන් අරගෙන ගිහිල්ලා ඒ අනුව බණ භාවනා කරලා නිවන නැත්තං නිර්වාණ අවබෝධය ලබා ගැනීම තමයි ඒ දුරෙන් සිදු කරන්නට මූලික වෙන්නේ. පින්වත්නි අපේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ ප්‍රදේශයේ හිටපු මහා ව්‍යාපාරිකයෙක් යමක් කමක් තිබෙන ව්‍යාපාරිකයෙක් සිටු තනතුරක් වගේ තනතුරක් දරපු හොඳ ව්‍යාපාරිකයෙක් හිටියා පාලිත කියලා. මොකක්ද එයාගේ නම? පාලිත. එතන පාලිත කියන මේ තැනත්තා මේ ධනවත් කෙනා හැමදාම මේ ජේතුනාරාමේ පැත්තට ජේතුනාරාමේ දෙසට මිනිස්සු බොහෝ පිරිසක් සුදු වස්ත්‍ර ඇඳගෙන මල් පහන් අරගෙන සුවඳ ද්‍රව්‍ය අරගෙන ගමන් කරනවා දැක්කා. මෙහෙම දැකලා පින්නවත්නි මේ පාලිත කියන තැනත් අහනවා කොහෙද මේ ඇතු ගමන් කරන්නේ? අපි යනවා ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවෙන් උන්වහන්සේගෙන් ධර්මශ්‍රවණය කරන්න. පින්වත්නි මෙතුමටත් හිතුණා කල්පනා කළා මමත් යන්න ඕන කවුද මේ බුදුහාමුදුරුව? කවුද මේ උතුම් පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලයා මොනවද මුන්වහන්සේ දේශනා කරන්නේ? මමත් ගිහිල බලන්න ඕන. ඒ වෙලාවෙදි පින්වත්නි ඔහු සූදානම් වෙන අනිත්‍යත්ව යන වගේම සුදු අතින් සැරසිලා මොහොත් යනවා ජේතවනාරාමෙට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා බණහනවා. මේ ධර්ම ශ්‍රවණය කළා පින්වත්නි බණහලා ඉන අනතුරුව ධර්මයේ කෙරේ පැහැදිලා තමන්ගේ තියෙන සියලුම ධනය තමන්ගේ සහෝදරයාට පවරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මේ සම්බුද්ධ ශාසනේ පැවිදි වෙනවා. පින්වත්නි පැවිදි වෙලා මුන් වහන්සේ වයසයි පැවිදි වෙනකොට වයසයි ඒ නිසා ග්‍රන්ථ දුරේ දරන්ට විදියක් නැහැ. අපි දන්නවා වයසට යනකොට අපි හැම කෙනෙකුටම මතක ශක්තිය මොකද වෙන්නේ? මතක ශක්තිය අඩු වෙනවා. ඉතින් ග්‍රන්ථ දුරේ දරන්ට බෑ. දැන් පාඩම් කරලා විභාග ලියන වයසක් නෙවෙයි අපි සමහර ඇතු ඉන්නේ නේද? වයස නේද? වයසට ගියාම පුළුවන් දැන් පහුගිය කාලේ අපි දැක්කා ওই සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ලියන අය වයසට ගිහිල්ලා ලිව්වා. එහෙම දක්ෂයි ඉන්නවා නමුත් අර ටිකක් අමාරුයි. ඉතින් මොන් වහන්සේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන භාවනා කරලා තමන් මේ පැවිදි වෙච්ච කාරණා විහෙළම ඵලය ලබා ගන්න රහත් භාවය ලබාගෙන නිවන අවබෝධ කරගන්න. බුදුහන්සේ දිවා රාත්‍රී නොබලා බණ භාවනා කළා. විවේක ගත්තේ නැහැ. මේ බණ භාවනා කිරීම නිසා උන්වහන්සේ ටික කාලයක් යනකොට ටිකක් අසනීප වුණා.
පිනවත් මෙහෙම කාලයක් ගියා මුණහන්සේ සමහර අවස්ථාවන් වලදී දානෙට වඩින්නේවත් නැහැ පින්ඩපාතේ වඩින්නේවත් නැහැ කුටියට වෙලා බණ භාවනා කරනවා මෙහෙම බණ භාවනා කරලා පින්වත්නි අවසානයේ වෙහෙසිලා 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 භාවනා කරලා කරලා මේ විදර්ශනා භාවනාවන් වඩලා රහත් භාවයට පත් වුණා රහත් භාවයට පත් වෙනකොට මුන්නහන්සේට තව කාරණාවකට මුහුණ පාන සිද්ධ වුණා පින්වත්නි ඊළඟ කාරණාව තමයි උන්වහන්සේට මුහුණ පාන සිද්ධ වුණේ රහත් වෙනකොටම උන්වහන්සේගේ දැස් අන්ධ වුණා දැස් අන්ධ වීමත් රහත් භාවයේ ලැබීමත් දෙකම එක විටම සිද්ධ වුණේ දැන් උන්වහන්සේගේ දැස් පේන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට ඒ පිළිබඳව හොඳට දැනෙනවා අමුත් අනිත් අයට මේක පැහැදිලි නෑ සමහර දවස්වල උන්වහන්සේ බොහෝ මළුවේ සක්මන් මළුවේ භාවනා කරනවා සක්මන් කරනවා එක දවසක් මහා වර්ෂාව කාලෙක වර්ෂාව පෑවුවට පස්සේ උන්වහන්සේ සක්මන් මළුවේ භාවනා කරනවා සක්මන් භාවනාව ඊළඟට අනිත් ඇත්තෝ දකිනවා අපි දන්නවා දැන් වහින දවස්වලට පොළුවෙන් මොනවද මතුවෙන්නේ කැඩවිලි පණුවාදී එහෙම මතුවෙනවනේ සත්වය මුණහන්සේට පෑගෙනවා නමුත් මුණහන්සේ දන්නේ නේ මුණහන්සේට ස්වාමින් වහන්සේලා අනිත් අය චෝදනා කරනවා ඔබ මේ ප්‍රාණඝාතයක් සිදු කරගෙන තමයි මේ සක්මන් මළුවේ සිදු කරන්නේ කටයුතු කරන්නේ ඒ වෙලාවදී උන්වහන්සේ පැහැදිලි කරනවා මට මගේ දැස් පේන්නේ නැහැ මට පේන්නේ නැහැ නමුත් මම රහත් භාවයට පත් වෙලා ඉන්නේ නමුත් උන්වහන්සේක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න නැතු වුණත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේ අර ස්වාමීන් වහන්සේලා එක්කගෙන යනවා ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට බුදුරජාණන් වහන්සේ ගාවට එක්කගෙන ගිහිල්ලා උන්වහන්සේට චෝදනා කරනවා මේ පාලිත හාමුදුරුව තේතාම නම පාලිත හාමුදුරුව මේ හාමුදුරුව මේ සත්තු පාග පාග නැත්තම් මේ ක්‍රෝමීන් සාතු ආදී පාග පාග සක්මන් මළු ඇවිදිනවා ඒ වෙලාවේදී ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි මහණෙනි මුන් වහන්සේ රහත් වෙලා නමුත් මුන් වහන්සේගේ දැස් පේන්නේ මුන් වහන්සේගේ දැස් පේන්නේ මේ දැස් නොපෙනෙන නිසා තමයි එහෙම දෙයක් සිදු කරන්නේ ඒ වෙලාවේදී ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිවන පිරිසමතලා දේශනා කරනවා මහණෙනි මුණහන්සේගේ මේ දැස් නොපෙනෙන්න හේතුව පෙර කරපු අකුසල කර්මයක් මොකද්ද මේ පෙර කරපු අකුසල කර්මය පින්වත්නි පෙර කරපු අකුසල කර්මය තමයි මේ කාරණාව මෙන්න මේ කාරණාව මොකද්ද මේට ඉහත ආත්මික මුණහන්සේ වෛද්‍යවරයෙක් බවට පත් වෙලා හිටියා වේද මහත්තයෙක් බවට පත් වෙලා හිටියා මේ වේද මහත්තයෙක් බවට පත් වෙලා හිටපු මේ කෙනා ඉහත ආත්මේ මේ වෛද්‍යවරයා සිදු කරපු අකුසල කර්මයක විපාක තමයි අපි මේ අවස්ථාවේ විඳින්නේ මේ මොකද්ද මේ විඳින්නේ මේ ඉහත ආත්මික වෛද්‍යවරයෙක් කියලා හිටපු මෙතුමා මේ මුන් වහන්සේ මේ පාලිත හාමුදුරුව තමන් ළඟට එනවා ප්‍රතිකාර ගන්නට කෙනෙක් ඒ ප්‍රතිකාර ගන්නට එන වයසක අම්ම කෙනෙක් එනවා ප්‍රතිකාර ගන්නට ඇස් පෙනීම දුර්වල වෙලා ඇස් පේන්නේ නැති කෙනෙක් මොහු අක්ෂි වෛද්‍යවරයෙක් ඊළඟට මොහු ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා මගේ ඇස් පේන්නේ නැහැ මගේ ඇස් සුවපත් කරගන්න මට ප්‍රතිකාර කරන්න අපි දන්නවා වෛද්‍යවරයෙකුට දැන් නම් ඉතින් ඒක බහුලවම තියෙනවා මොකද ඉස්සර එහෙම වැටුපක් දෙන්නේ නැහැ නමුත් මොන හරි සේවයක් මොන හරි දෙයක් කරන්න ඕන එනිසා වේද මහත්තයාට පොරොන්දු වෙනවා වෛද්‍යතුමනි මගේ ඇස් දෙක සුව කරන්න ඇස් දෙක සුව කරොත් මං ඔබතුමා ළඟ ඇවිල්ලා
මේ ප්‍රතිකාර කරහම නැත්තම් මේ මගේ ඇස් දෙක සුව වුණහම ප්‍රතිකාරයට ප්‍රතිඋපකාර වශයෙන් ඒ ප්‍රතිඋපකාරය සඳහා මා ඔබතුමා ළඟ සේවය කරනවා මම මගේ ජීවිතයේ අතීතාක් කල් ජීවිතාන්තය දක්වා ඔබතුමාට නොමිලේ සේවය කරනවානේ මගේ ඇස් දෙක සුව කළ දෙන්න කියලා අනේ අවස්ථාවේදී වෛද්‍යවරයා පින්වත්නි ඇස් පරීක්ෂා කරලා ඒ ඇස් පරීක්ෂා කිරීමෙන් පසුව ඇස් දෙක සුව කරන්න පුළුවන් කියන බව දැනගෙන මේ කාන්තාවට ප්‍රතිකාර කරනවා ප්‍රතිකාර කළ පින්වත්නි ටික කාලයක් යනකොට ඇස් දෙක සුව වෙනවා හැබැයි මේ කාන්තාව ටිකක් වංචාකාරී කෙනෙක් එතුමිය මොකද්ද සිදු කරන්නේ එතුමිය සිදු කරන්නේ පින්වත්නි ඇස් දෙක සුව වුණාට හැමදාම ඇවිල්ලා කියන්නේ මොකද්ද තාම මගේ ඇස් දෙක හොඳ නැහැ තාම මගේ ඇස් දෙක සුව වෙලා නැහැ හැබැයි වෛද්‍යවරයාට බොරු කරන්න බෑ අපි දන්නවා වෛද්‍යවරුන්ට බොරු කරන්න බෑ අපිට වෛද්‍යවරයා දන්නවා ඒ සුව වෙලාද නැද්ද කියන බව මේ වෛද්‍යවරයාට හොඳට පැහැදිලි වෙනවා මේ කාන්තාව කරන්නේ බොරුවක් කියලා ඊට පස්සේ මොකද කරන්නේ ඔව් දැනගන්නවා තමන්ගේ ළඟට ඇවිල්ලා බැල මෙහෙවරකම් කරන්න වෙනුවට තමයි මේ කාන්තාව මෙහෙම සිහිපත් කරන්නේ මෙහෙම කියන්නේ එනිසා හොඳ වැඩක් කරන්න ඕන මොකද කරන්නේ ඇස් දෙක අඳ වෙන්න නැවතත් ආපහු බෙහෙත් දෙනවා පින්වත්නි මේ බෙහෙත දුන්නට පස්සේ මොකද වෙන්නේ මේ කාන්තාවගේ ඇස් දෙක අඳ වෙනවා අන්නේ මහලු කාන්තාවගේ ඇස් පෙනීම තිබෙලා නැත්තම් ඇස් ටික හොඳ කරලා ආපහු අඳ කරපු එකේ විපාක තමයි දැන් මේ පාලිත හාමුදුරුවෝ විඳින්නේ වින්දනය කරන්නේ සංසාරේ කරපු අකුසල කර්මයේහි ප්‍රබල විපාකය දැන් මේ සම්බුද්ධ ශාසනයෙන් පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලත් උන්වහන්සේට විඳින්න සිද්ධ වුණා උන්වහන්සේ විපාක විඳිනවා දැන් මේ ඇස් අඳ වෙලා තිබෙන්නේ ඒ නිසයි කියලා ලෝතරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වාත්නි අර සිව්වණක් පිරිස ඉදිරියේදීම මේ හාමුදුරන් වහන්සේගේ මේ පෙර කරපු අකුසලයේ විපාක දේශනා කළා අනේ එදා ඉඳලා මේ පාලිත හාමුදුර හඳුන්වන්න පටන් ගත්තේ මොන නමින්ද චක්කුපාල හාමුදුර ඇස් අඳ වෙච්ච හාමුදුරුව කියලා චක්කුපාල නමින් ප්‍රසිද්ධ වුණා දැන් බලන්න පෙන්වාත්නි මේ කාරණාව තුළින් අපිට පැහැදිලි අපි යමක් සිදු කරනකොට කියනකොට කරනකොට අපි කොහොමද කටයුතු කරන්න ඕන කියලා. අනේ නිසා ඔබට තව ටික වේලාවකින් මේ කතාවේ අතීත කතා ප්‍රවෘතිය අතීත කතා පුවත ඔයත්තන්ට දකින්න ලැබේ. ඒ අතීත කතා පුවත තුළින් ඔය ඇත්තන්ට පැහැදිලි වෙයි කාරණාව පැහැදිලි වෙයි මේ අතීත කතාව කොහොමද සිදු වුණේ මේ අතීත කතාව සිදු වෙන්න මූලික වුණේ කොහොමද එය පින්වත්නි තව ටික වේලාවකින් ඔය ඇත්තන්ට නාට්‍ය අනුසාරයෙන් දකින්නට ලැබේ ඒ තුලින් ඔය ඇත්තන්ට මනාව පැහැදිලි වෙයි මේ අතීත කතාව සිදු වුණේ කොහොමද මේ කර්ම විපාකය කොහොමද ආවේ මේ කර්ම විපාකය මේ චක්කුපාල හාමුදුරන්ට විඳින සිදු වුණේ කුමක් නිසාද කියන එක බව එනිසා ඒ පිළිබඳව දැන් ඔයත් සූදානම් වෙන්න ඒ පිළිබඳව දකින්නට මේ මොන කර්මයක්ද මන්දා අපේ පවුල කන්නේ ඇවිල්ලා ගෙදර වැඩ මිනිහගේ වැඩ මදියට මේ ගෑණිගේ වැඩක් කරන්න වෙලානේ මේ අම්මේ යන දිහාක මක බැවිලා යනවද අම්මේ අනේ පුතේ 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 මොකද උනේ අම්මේ නෑ පුතේ මම මේ ලිස්සලා වැටුණා
රම්යා 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 මේ බලන්න අම්මා ඉස්සර වැඩිලා අනේ ඔයා කොහෙද හිටියේ දෙයියනේ තුවාල දැම්මේ තුවාලද තුවාල නෑනේ ගෙදර වැඩ ගොඩ ගැහිලේ මං දැක්කේ නෑනේ අම්මා මේ පැත්තට එනවා අනේ ඉතින් එළියට පහලියට බහිද්දි කතා කරන්න එපැයි අම්මේ නේද හරි හරි යංකෝ ගෙට කොහමද කො නොදකි අම්මේ පුතේ උඹ කෑවද පස්සේ කනවා අම්මේ දැන් බඩ ගින්නන්න අම්මේ අපි යමුද වෙද මහත්තයෙක් අම්ම වෙන්න අනේ පුතේ උඹලටත් කරදර මං හින්දා දැන් වෙද මහත්තුරු කී දෙනෙක් ගාවට නම් ගියාද කොහමේ ඇස් දෙක හොඳ වුණාය මීටගම් තුන හතරකට යහා ඉන්නවලු හොඳ වෙද මහත්තේ මට කිව්වේ මගේ යාළුවේ අම්මේ අපි යමුදේ වෙද මහත්තයලා ගෙදර මට කියලා උඹලා කොච්චර නම් සල්ලි වියදම් කරනවද පුතේ අර කෙල්ලටත් උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නිවනක් නැහැ ඇස් දෙක පෙනුනා නම් හොඳා තමයි එතකොට මට මගේ වැඩක් හරි කරගත හැකි අම්මෝ විකාර ගැන හිතන්න එපා අපි හෙට උදේ රැයෙම පිටත් වෙමු හෙට උදේින් ගියේ තරමට රෑ වෙන්න කලින් එන්න පුළුවන්. අම්මේ ලේස්ති වෙන්නකෝ. හා පුතේ. මේ අම්ම යන්න කැමති වුණාද? ඔව් ඔව්. හෙට උදේ රැයින්ම බත් මොඳක ලෑස්ති කරලා දෙන්නකෝ. හා. අම්මේ අතේ සල්ලි සත පහක්වත් නැහැ. ගෙදර වැඩි ඉවරකුත් නැහැ. මගේ ඔළ විකාර වෙලා තියෙන්නේ. හිත රිදෙන මොන හරි කිව්වනම් ගණන් ගන්න එපා අම්මේ. මට කෑව ඇති දරුවෝ. හා හා යන් අම්මේ. ගිය සරේ වගේ මග හරගන්න නැතුව බෙට්ටි කාරියට බොන්න ඕනේ. දැන් මන් දෙන කසය ටික බීලා ආය සති දෙකකට පස්සේ එන්න ඕනේ. විදකමට කවුද කට්ටියක් එනවා හා හා බොයිඩිය කොටංග ආයුබෝවන් වෙද මහත්තයෝ ආයුබෝවන් ආයුබෝවන් මොකද කාරණේ අනේ වෙද මහත්තයෝ සෑහෙන කාලයක ඉඳන් අපේ අම්මගේ ඇස් දෙක පේන්න හොඳ කරලා දුන්නොත් බුදුබවත් වෙනවා ආ එහෙමද ආ ඔයත් ඉතින් වාඩි වුණා නම් බලන්න කො බලමු නාඩි
සනීප කරලා දෙන්න පුළුවන්. හැබැයි ගාස්තුව නම් ටිකක් සැර. මොකද මේවා නිකන් කරන්න පුළුවන් වැඩ නොවේනේ. දන්නවද? මේ හතරදි භාග්‍යවත් නෑ. මං වගේ වෙදකම් කරන්න පුළුවන් වෙදේ. වෙදකම් කරනවද නැත්නම් වෙද මහත්තයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ගොඩින් අක්කර දෙකයි මඩින් අක්කර දෙකයි. අහුණනේ. අනේ අපිට එච්චරවත් කමක් නැහැ වෙද මහත්තයෝ. ඇස් දෙක හොඳ වුණාට පස්සේ වෙද මහත්තයාලා දිහා ඇවිල්ලා වෙද මහත්තයාට වැඩ කරලා දෙන්න. වෙද මහත්තයා එකට සතුටුයිද? ඉඩම් කඩම් නැත්නම් මොනවා කරන්නද? එහෙනම් මිතින් ඇස් දෙක සනීපුණාට පස්සේ මෙහෙ වැඩකාරකමට එන්න ඕන. අන්න ඒ පොරොන්දුව පිට මං වෙදකම් කරන්න පටන් ගන්නවා. ඔළුවෝ අර ඇහැට බඳින අඩුම කුඩුම ටික අරන් වරේ. සතියෙන් සතිය බෙහෙත් ගලවලා එහිමයි වෙද මහත්තයෝ. හොඳට නාවලා මං මේ දෙන බෙහෙත් බඳින්න. එහෙම හැබැයි පුතෝ ඇස් දෙක සනීපුණාට පස්සේ ගෙදට වෙලා නම් ඉන්න එපා. මොකද ආයෙ මෙහාට එන්න වෙනවා. අන්තිම බෙහෙත් බඳින්නේ මෙහෙ. එහෙම නාවොත් සතියක් ඇතුළත ඇස් දෙක නොපෙනී යාම. තේරුණානේ? එහෙමයි වෙද මහත්තයෝ. එහෙනම් ගින් එමුක බලන්න. පින් සිද්ධ වෙයි වෙද මහත්තයෝ. හා 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 ආයුබෝ. කෝ අම්මව ඉක්මනට එක්කගෙන එන්නේ. අදට හරියටම මාස දෙකයි පුතේ. කෝ ඕක ඉක්මනට ගලවන්නේ. අනේ අද ඉඳලවත් පෙනීම ලැබුණොත් වෙද මහත්තයාට යස ඉසුරු පහළ වෙයි. අම්මේ පේනවද අම්මේ? අනේ මුතුඹෝ පේනවා පුතේ. අනේ පේනවද අම්මේ? අනේ මුතුඹෝ පේනවා. අනේ අරගස් මේ සේරු. අනේ අනේ මට පේනවා. අනේ දෙයියනේ අනේ මට පේනවා. අම්මේ ඒ වුණාට අම්මේ වෙද මහත්තයා කිව්වනේ අන්තිම බෙහෙත් එක බඳින්න වෙද මහත්තයලා ඇවිදර එන්න කියලා. අනේ ඔව් පුතේ මගේ ඇඳුම් කැඩුම් ටිකත් අරගෙනම යන්න ඕන. එතකොට පොරොන්දු වෙච්ච විදියටම මැරෙන තුරාවටම වෙද මහත්තයාට සේවය කරන්න පුළුවන්නේ. මොකක්? වෙද මහත්තයා දිහා නාතින්න? පුදුම වැඩක් මෙයකෝ මේක. මම මේ බලන් හිටිය අම්මට ඇස් දෙක සනීප වෙනක රස්සාවකට යන්න. එතකොට අම්මට පුළුවන්නේ ගෙදර වැඩයි ළමයින්ගේ වැඩයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න. ඇස් පේන්නේ නැති කාලෙත් වද විඳ. දැනුත් අද විඳින්න ඕනද මම?
වෙද මහත්තයට කඹරන වෙලා නරකද ගෙදරට යමක් කර. අනේ අම්මපා තමසේ තමටම හරින පුතා. රම්යා මමගේ මනුන් ගන්න එපා. අනේ පුතේ උඹලා මං ඉස්සරහට වෙන්න එපා. අපි යමු අම්මේ. මෙන්න මේ වාඩි වෙයන් පුතේ. පුතේ අපි මෙහෙම වැඩක් කරමු. අපි වෙද මහත්තයාට කියමු තාම මට පෙනීම ලැබුණේ නැහැ කියලා. අම්මේ? ඔව් පුතේ අපි වෙද මහත්තයාට කියලා කොහොම හරි අර අන්තිමට බඳින බෙහෙත් ටිකත් බැඳගෙන මෙමු. එතකොට උඹලා දෙන්නට රස්සාවකට යන්න පුළුවන්නේ. මට ගෙදර වැඩත් බලාගෙන ඉන්න පුළුවන්නේ. අපි ගිහින් එමු පුතේ. අනේ මන් දම්මේ. රම්යා මේ අම්මගේ ඇඳුම් මල්ල තියාගන්න. අපි ආපහු එනවා. ආහා පරිස්සමින් ගිහින් එන්න. මේ දැන් නැහැ දෙවනි පාර දුන්න බෙහෙත්ියක් අබිරේ. අලෝ දිත්තේ වාතිය දිත්තේ. දිත්තේ? කසේ කොහම දිත්තේ තමයි. මේ පාර දෙන බෙහෙත් නොබිවොත් ඔයට ආයෙ මෙහාට එන්න වෙන්නේ. කැරකෝප්පුවට තමයි යන්න වෙන්නේ. තේරුණානේ? පුතේ වෙද මහත්තයා ඉන්නවා. ඔව් ඔව් අම්ම ඇස් පේන්නේ නැති විදිහට එන්නකෝ. ආයි බෝ වන්නේද මහත්තයෝ. මේ දෙන්නනේ වාඩියුම් වාඩියුම්. දැන් කොහොමද ඇස් දෙකේ තත්ත්වේ? අනේ වෙද මහත්තයෝ මට කිසිම දෙයක් පේන්නේ නැහැ. මොකක්? කිසි දෙයක් පේන්නේ නැහැ? ඇත්තමයි වෙද මහත්තයෝ මට කිසිම දෙයක් පේන්නේ නැහැ. නෑ 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 වෙන්න බෑ වෙන්න බෑ. මගේ මේ වෙදම ඉතිහාසෙඩක් වෙච්ච නැති දැන් මේ කියන්නේ. අනේ වෙද මහත්තයෝ කොහකටත් අර අන්තිමට බඳිනව කිව්ව බෙහෙත් ටිකත් බැඳලා බලමුද? අන්තිමට බඳින බෙහෙත් නේ? කොළු මේ ගෑනියට බොරුවක් කියන්නේ. ඇස් දෙක සනීපුණාට පස්සේ මේ වැඩ කරවමට එනවා කිව්වනේ. මොකටද ඔය අන්තිම බෙහෙතක් ගිල්ලන්නේ? මම දෙන්න හොඳ බෙහෙතක්. කොළු අර අර රෙදිපටි ටික අරන් ආරේ. ඔයෝ අනේ දනවා.
අනේ වෙද මාත්තයෝ, මම කරපු බොරුවට මට විපාක ලැබුණා. හැබැයි වෙද මාත්තයෝ, කවදාහරි වෙද මාත්තයාටත් මට කරපු දෙයට විපාක ලැබේවි. අයියෝ මගේ ඇස් දෙක. පින්වත්නී, දැන් මේ පින්වත් පිරිස දැන් ටික වේලාවකට කලින් ඒ අතීත කතාව දැක්කා. ඒ අතීත කතාව දැකලා ඔයතන්ට පැහැදිලි වුණා කුමක්ද? කර්මයේ විපාක කොහොමද ලැබුණේ? බලන්න, අර අපි දන්නවද සමාජයේ කොහොමත් නිරන්තරයෙන් පොඩි පොඩි ගැටුම් තියෙනවනේ ගෙවල් වල. ඒ ගෙවල් වල ගැටුම් තියෙනකොට නැන්ද ලේලි කොහොමද කටයුතු කළේ? දැන් ඒ නැන්ද සහ ලේලි දැන් අර කිව්වනේ භාසතිවා කරෝතිවා, එන්නගේ පොඩි පොඩි ගැටුම් තියෙනවා. ඉතින් කොහොමද කතා කළේ? ඊළඟ මේ කාන්තාව ක්‍රියා කළේ කොහොමද? එවාගේ මෙහි ප්‍රතිවිපාක ලැබුණේ කොහොමද කියලා ඔයතු දැක්කා. එහෙනම් පින්වත්නි, අපේ ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපිට, මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛංව වහතෝ පදං. දැන් බලන්න, මනස මූලික කරගෙන, මනස මූලික කරගෙන තමයි මේ සියලුම කටයුතු සිදුවෙන්නේ. ඒ වගේම මනස මූලික කරගෙන තමයි මේ සෑම දෙයක්ම සිදුවෙන්නේ. එනිසා අපි මොනවා හරි දෙයක් කරනකොට කියනකොට ඒ පිළිබඳව හොඳ අවධාන යුක්තව කටයුතු කරන්න ඕන. ඒ අවධානය අපි හැම කෙනෙක් තුළම තිබෙන්න ඕන. පින්වත්නි, මේ ධර්මයෙන් අපට මනාව පැහැදිලි වෙනවා. අපි හැම වෙලාවකදීම සෑම අවස්ථාවකදීම අපි කරන කියන දේවල් හරි පරිස්සමින් කරන්න ඕන. වචනේ වුණත්, ක්‍රියාව වුණත්, ඒ වගේම සිතිවිලි වුණත් අපි හොඳට පාලනය කරගෙන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරන තමයි පින්වත්නි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. අද මේ ඇත්තෝ හැම කෙනෙක්ම, මේ ගොඩාක් පිරිසක් අද අෂ්ටාංග ශීල සමාදන් වෙලා ඉන්නවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තව පිරිසක්, බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මේ හැම කෙනෙක් මේක රාශි වෙලා මේ පින්වත් පිරිස අද දවසේ මේ සිදු කරගත් උතුම් පින්කමක්. මේ උතුම් පින්කම සිදු කරන අවස්ථාවේදී අද දායකත්වයේ දරන පින්වත් පිරිස පිළිබඳව කල්පනා කළ බැලුවොත් අපට සිහිපත් කරන්න පුළුවන් අද දවසේහි මේ පින්කමේ දායකත්වයේ දරන පින්වත් පිරිස ඒ.ඩී. වික්‍රමසිංහ මහත්මිය අද දවසේ මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරනවා. මේ උතුම් පින්කමට දායකත්වයේ දරන මේ මාතාව බලාපොරොත්තු වන්නේ එන්.ඩබ්ලිව්.එම්. ජයරත්න මහත්මයා තමන්ගේ දෑබර ස්වාමි පුත්‍රයාට ශ්‍රේත් ප්‍රාර්ථනා කරන්නට,
ඒවාගේ මගුස්තු මාසි විසිනම්වෙන්ද උපංදිනය සමන අකිල රංගන පුතුනුවන්ට. ඒවාගේම සචිත් චතුරංග දෑබර ඒ බාලපුතුනුවන්ට. ඒවාගේ වාසන මදු භාෂනයේ දීනය ඇතුළ පවුලි සුදනාටම සිත් පාර්ථනා කරන්නටත්. දෙපාශයේ මිය පල්ලෝකයේ ඥාතීන්ට පින් අනමෝදං කිරීමටත් බලාපොරොත්තු වෙන. ඒවාගේ මීළඟ දායකත්ව උසුල් ලබන ඒ බන්දුවති උපාසිකා මාතාව. බලාපොරොත්තු වෙනවා තමන්ගේ දෑබර ස්වාමිපුත්‍රයා අසනීප තත්ත්වයෙන් පෙළෙන ආර්යසේන මහත්මාණන් ආර්යසේන මහත්මාණන්ට චිරජීවනයේ නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම අද දවසේ අගෝස්තු මාසේ 25 වෙනි දින අද දවසේ උපන්දිනය සමරන සමිත් ධනුෂ්ක පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට සමිදු සුදර්ශන පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට දෙපාශයේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට කියන මෙන්න මේ කාරණා ටික බලාපොරොත්තු වෙනවා. එමනම් පින්වත්නි මේ වෙලාවේදී මේ පින්වත් පිරිස හැම කෙනෙක්ම කල්පනා කරන්නට. ඉතාම වටිනා අවස්ථාවක් අද දවස. ඒ අවස්ථාව උදා කරගෙන මේ උතුම් පුරපසළොස්සක් පොහොය දවසේ මේ උතුම් ධර්මය අපි කාය වාග් මනෝ කියන මේ තුන් දොර මනාව හික්මවාගෙන කටයුතු කළා. ඒ වගේම ඒ අනුව තමන්ගේ ජීවිත සකස් කරගෙන කටයුතු කරන්න ඕන. අපි දන්නවා අපි කරන සෑම හොඳ ක්‍රියාවකම විපාක හොඳ වගේම අපි කරන සෑම නරක ක්‍රියාවකම ඒ වගේම වචනයකම සිතුවිල්ලකම ලැබෙන්නේ අකුසල විපාක. එසා අපි හැම අවස්ථාවකදීම කල්පනා කරමු. අපි කරන්න ඕන කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියන් අපේ මේ සිතුවිලි ඒකරාශී කරගෙන අපේ මේ සිතුවිලි හොඳ සිතුවිලි බවට පත් කරගෙන ඒ සිතුවිලි හොඳ ක්‍රියාවක් බවට පත් කරගෙන ඒ වගේම හොඳ වචන කතා කරමින් අපේ ජීවිත සාර්ථක කරගෙන යහපත් ජීවිත වාසනාවන්ත ජීවිත ගත කරන්නට අපි හැම කෙනෙකුටම අදිෂ්ඨානයක් ඇති කරගෙන අපේ ජීවිත යහපත් ජීවිත බවට පත් කරලා කටයුතු කරන්නට හැම කෙනෙකුටම ශක්තිය ධෛර්ය වාසනාව උදා කර ගැනීමයි අවශ්‍ය. ඒ සඳහා මේ සිළු දිනාටම උතුම් වූ තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා. යහපත සිත සාන්ති උදා වේවා. නිදුක් නිරෝගී භාව උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරු සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම මේ ගාථා මං හිතන්නේ අපි හැම කෙනෙකුටම හොඳට මතකයි. අපි නැවත වාරයක් කවුරුත් එක කියමු බලන්න. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ක මං වේති චක්කං වවහතු පදං සිතෝවිලි සිත මුල් කොට උපදින්නේ උතුම්ය සිතින් සැප නිපයෙන්නේ කෙලෝටෝ සිතින් කල කීදේ දෙන්නේ දුක්මය රියසාක ලෙසනුය එන්නේ. එසා පින්වත්නි අපි අපේ ජීවිත පිළිබඳව කල්පනා කරලා බලලා අපේ ජීවිතේ අපි හොඳක් කළොත් හොඳ විපාකත් අකුසලයක් කළොත් නරකක් කළොත් ඒ විපාක නරක විපාකයක් හැටියටත් අපි හැම කෙනෙකුටම විඳින්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳ අවබෝධයෙන් අපේ ජීවිත ගත කරමු. අපේ ජීවිත සාක්ෂාත් කරගෙන හැම කෙනෙකුටම යහපත් ජීවිත වාසනාවන්ත ජීවිත ගත කරන්නට ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා. උතුම් වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ඒ වගේම වැඩමාසින අති ගෞරවනීය අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ වගේම මේ පින්වත් පිරිසට ඒ වගේම අද සහ සම්බන්ධ වෙලා කටයුතු කරන මේ උපාසික උපාසිකා පිරිසට මේ කුඩා දරුවන්ට ඒ වගේම අපේ ඒ නාට්‍ය සඳහා දායක වෙච්ච අපේ ඒ පින්වත් දරුවන්ට ඒ වගේම විශේෂයෙන් ඒ රොනිකා චාමලි මහත්මයතුළු ඒ නාට්‍ය දර්ශන ඉදිරිපත් කිරීම සඳහා සහ සම්බන්ධ වෙච්ච
ඒ දරුවන් ඇතුළු ඒ දෙමව්පියන් ඇතුළු සිළු දෙනාටම උතුම් වූ තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා, යහපත උදා වේවා, සිත සාන්ත උදා වේවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඒ අපේ සිල්වා මහත්මානන්, ඒ TVS ද සිල්වා මහත්මානන්, ඒ වගේම අමරා නෝනා මහත්මිය ඇතුළු ඒ සිළු දෙනාටමත් මෙහා සම්බන්ධව කටයුතු කරන හැම කෙනෙකුටමත් උතුම් රත්නත්‍රි ආශිර්වාද ආරක්ෂාව සැලසේවා, යහපත උදා වේවා, සිත සාන්ත උදා වේවා, නිදුක් නිරෝගී භාව උදා වේවා. අපි හැම කෙනෙකුටම සියලු මුදුරන් වහන්සේලා නිවන්සෙන් සීපෙවනවා දාල ශාන්ත ලක්ෂණ වූ අමා මහ නිවණින් සැනසෙන්නට මේ විහාර ගණේ අපවත් වී වදාළ අති ගෞරවනීය හේගොඩ ජිනතාබ්දා ලුක හාමුදුරන් වහන්සේ, අපේ ඇලබඩ සෝමානන්දාබිදාන අති ගෞරවනීය ලුක හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සියලුම සාමින් වහන්සේලාටත් අපි සියලු දෙනාටමත් එකම සද්ධර්ම මණ්ඩලයකදී මේ කුසල් හේතු වේවා, වාසනා වේවා කියන හැඟීම් යුතුව කවුරු සාදුනාදී අපවත්වන්න. හොඳයි, කවුරුත් සාදුනාදයක් පවත්වන්න. අපි කවුරුත් සිලෝ දෙනාමේ කරාසි වෙලා මේ සිදු කරගත්තා වූ සීලුම ආනිසංස ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ අද දායකත්වය දරපු ඇත්තන් ඇතුළු ඒ පරිස්කාර පූජා කරපු සිලෝ දෙනාටම තුනුරන් සරණ දේවාශිර්වාදය සැලසේවා කියන හැඟීම් යුතුව මා සමගම ගාතාවන් කියලා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ මං සදා. මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච අපේ කඹුරු පිටිය සුගත රතන පොඩි හාමුදුරන් වහන්සේ, තල්ගම්පල තුසිත රතන පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා. ඒ වගේම අපේ ලලිත් අබසේකර මහත්මානන් ඇතුළු මේ හැම කෙනෙකුටම තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා, සෙත සාන්ති යහපත උදා වේවා කියන හැඟීම් යුතුව කවුරු සාදුනාද අපවත්වන්න. කවුරුත් ඔහම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, සිළු දෙනාටම තෙරුවන් සරණයි.